සුබ දවසක් කියලා මුලින්ම පිළිගන්නවා අකුල රාවණා channel එකට. ඉතින් අද දවසේදී අපි කතා කරන්න යන ටිකක් වෙනස් වූ කාරණාවක් සම්බන්ධව. නමුත් මේ වීඩියෝ එක ඔබට පේනවා ඇති 2022 තමයි මේක රෙකෝඩ් කරලා තියෙන්නේ. එතකොට මේ 2022 මේක රෙකෝඩ් කරාට මේක අපිට හම්බ වෙන්නේ මේ මෑත කාලිනව. දැන් සති දෙක තුනකට කලින් තමයි මේ වීඩියෝ එක අපිට හම්බ වෙන්නේ. එතකොට මේ වීඩියෝ එක අපි සම්බන්ධව හොයනකොට සහ මේකේ අප්ඩේට් එකක් කියලා මේකේ ෆොටෝ එකක් තමයි හම්බ වෙන්නේ. මේ ෆොටෝ එක අපි මේකට දැම්මේ නැහැ. මොකද මේ ෆොටෝ එක ඊටම චූට නිසා एक दास विसी तुने मैं मैथ खाली ने बताया रंधी ये ने ये तो कोड़े ये संबंध वो वीडियो का काफी होया ना कोटा आप इटे हम्बो उने मैं पारणा वीडियो का तमा ये तो कोड़े बड़े हितेन पुरुवा मैं का मुकाक्ते केरा ये दिन आप ही मैं संबंध वो खताकरण तीरने करे गोटाक के ना कोटा लांकावे आद मैथ खाली ने मैं विविध मुतुवार्ग सहा विविध विधि है मैं माणिक्य ज्ञान कथा अभागरण ये दिन मैं ओब दाखिन पालिंगुअ वागे दे ऐतरम गातो तेहम आप इट नाग माणिक्यक विधियट हूं पुलवा मगर नाग माणिक्यक संबंधव अभी फांशन बलवा किल की नवा एक मेनमेवागे बोनरपी हाडवा कैरगेन एक मेकियन फलिंगूट नेता मेकियन देट लंकर गुहम एक पिहाटुविंग टिकाक ऐतट අයින් වෙනවා අපි ගොඩක් කරාට ගන්න දැන් මේ චුම්බක දෙකක් එකට ගත්තොත් තේ මේ දෙක එකට ඇල වෙනවා සහ ඒක පැති දෙක මාරු කරලා තිබ්බොත් එහෙම ඒක දෙපැත්තට විසිකා වෙනවා නැත්නම් ඒක එක පැත්තකින් තව පැත්තකට යනවා වගේ අපිට පේන්න තියෙනවා හොඳට දැනෙනවා හොඳට පේනවා ඒක අන්න ඒ වගේ දෙයක් තමයි මේක ඔබට හොඳින් බැලුවොත් එහෙම පෙනෙයි මෙතන මෙන්න මේ විදිහට ලං කරනකොට මේක පොඩ්ඩක් මේ දකුණු පැත්තට නිකන් සෙලවීමක් වෙනවා වගේ අන්න බලන්න ඔන්න ඔබට පේන්නේ නැති දකුණු පැත්තට යනවා වගේ පේනවා එතකොට ඇත්තටම මේ මොකක්ද කියලා අපි හොයාගෙනනකොට අපිට නිශ්චිතවම හොයාගන්න බෑ මේක නාගමාණිකයක්ද නැත්නම් ඔය කියන වගේ මුතු වර්ගයක්ද කියලා. නමුත් මේකෙදි කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මේ කියනවා වගේ ඔය කියන මේ මොනරපි හාටුව ලං කරලා මේක පැත්තකට අයින් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒකට යම්කිසි බලයක් නැත්නම් ඒකට ඔය කියනවා වගේ යම්කිසි හැකියාවක් තියෙනවා නම් එහෙම දෙයක් කරගැනීමේ හැකියාවක් තියෙනවා. හැබැයි එහෙම එකක් නැහැ කියලා අපි හිතුවොත් එහෙම මේක කරනවා නම් කරන්න පුළුවන් වෙන්නේ පුංචි ටේබල් එකකට තියලා මේ ටික මෙහෙම තියලා ඔය කියන පිහාටුව ලං කරන ගමන් එක පැත්තෙන් ටේබල් එක පොඩ්ඩක් උඩට උස්සන්න පුළුවන් වුණොත් එහෙම මේක හරියටම ගත්තොත් එහෙම ජිල් බෝලයක් වගේ නේ තියෙන්නේ. එතන මේ ජිල් බෝලයක් සාමාන්‍ය එක පැත්තකින් දැන් අපි හැඩයක් තිබුණොත් එහෙම මේ ස්තරේ නැත්නම් මේ කියන පුෂ්ඨයේ හැඩයක් තිබුණොත් එහෙම ඒ හැඩේ ඉහළ ස්තරේ ඉඳලා පහළ ස්තරයට මේක ගලාගෙන යනවා. එතන මේක පෙරලෙනවා. අන්න ඒ වගේ දෙයක් භාවිතා කරලා මේ වීඩියෝ එක නිර්මාණය කරාද කියලා අපිට ඉතා දැඩි හැකයක් තියෙනවා. මොකද මෙවැනි දේවල් මීට පෙර ලංකාවේ හම්බ වෙලා නැති නිසා. මෙන්න මේ වගේ දේවල්. අනික මේක එකක් නෙවෙයි තුනක්. එතන මේක එකක් කොළපාටයි හැබැයි මේකෙදි අපිට තියෙන ප්‍රශ්නිය තමයි මේ කට්ටිය ලං කරන එක විතරයි යන්නේ. හැබැයි මේක එක පැත්තකින් ඔසවනවා නම් එහෙම මේ තියෙන තුනම එහා පැත්තට යන්න ඕනේ. හැබැයි මේකෙදි බලන්න එකක් දෙකක් තමයි යන්නේ ලං කරන පැත්ත විතරයි. අනිත් ඒවා යන්නේ නැහැ. අන්න එතන ලොකු ඩවුට් එකක් තියෙනවා. මේක ඇත්තටම ඔය කියනවා වගේ ඔරිජිනල් එකක්ද නැත්නම් ෆේක් එකක්ද කියලා අපිට තවමත් හිතාගන්න බැරි. මොකද අපි සාමාන්‍යයෙන් කෙනෙක් කිව්ව පළියට මේක ඔරිජිනල් මයි කිව්වට අපි යකුල රාවණා channel එක විදිහට අපි ඒ අතර මැද ඉඳලා තමයි මේක තීරණය කරන්නේ මේක ඔරිජිනල්ද ෆේක්ද කියන දෙක අතර මැද ඉඳලා තමයි අපි ගොඩක් කලාවට සාකච්ඡා කරන්න සහ මෙවැනි දේවල් ඔබට දැක ගන්න අවස්ථාව ලබා දෙන්නේ. මොකද කවදාවත් අපි මේක 100ට 100ක් මෙහෙමයි කියලා අපි කියන්න කැමති නැහැ. මොකද අපි සමහරක් කලාවට අද දවසේ කියන මේක ඔරිජිනල් කිව්වත් එහෙම අද දවසේ හෙට දවසේ දෙක ෆේක් කියලා ඔප්පු කරගන්න පුළුවන් ක්‍රම එන්න පුළුවන්. හැබැයි අද දවසේ මේක ෆේක් කිව්වත් එහෙම හෙට දවසේ මේක ඔරිජිනල් කියන්න පුළුවන් ඕනතරම් ක්‍රම තියෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි මේක සංසන්දනය කරලා මේක අතරමැද ඉඳලා අපි තීරණය කරමු මේක මොකක්ද කියලා. ඉතින් ඔබට හිතන විදිහට මේක මොකක්ද ඔබටත් ඒක ලොකු ප්‍රශ්නයක් අනිවාර්යෙන්ම. ඉතින් මේක ඇත්තටම අපි හිතුවොත් එහෙම මේක නාගමාණික්කයක් නම් නාගයෙක්ගේ කොහොමද මේ දෙයක් තියෙන්නේ? එතකොට මේ වගේ තුනක් කොහොමද? දැන් එකක් නම් සාමාන්‍යයෙන් අපිට ගොඩක් ලාවට ඉතත් දැවැන්ත නාගයෙක් කියලා හිතන්නකෝ. එතකොට එහෙම දැවැන්ත නාගයෙක් ගාව එකක් තිබ්බා. නැත්නම් අවුරුදු 500ක් 1000ක් පැරණි දැන් අපේ ජන කතාවල නැත්නම් මේ ඉතිහාස කතාවල තියෙන හැටියට දැන් නාගයෙක් ගත්තම මේ නාගයාට අවුරුදු 500ක් 1000ක් වගේ පැරණි නාගයෝ ඉන්නවා කියලා කියනවනේ. එතකොට මේ විදිහේ පැරණි නාගයෙක් ගාව මෙහෙම එකක් තිබ්බා වෙන්න පුළුවන් නේ. නිකන් අපි නිකන් අනුමානකම නිකන් අර උදාහරණයක් විදියට නැත්තම් කෙනෙකුට දෙන්න පුළුවන් ආ යකුල රාවණා channel එකේ මෙන්න මෙහෙම අවුරුදු 500ක ඈත අතීතයේ ඉඳලා පැවතෙන නාගයෙක් ගාව මෙහෙම ඒවා තිබ්බා කියලා ගොඩක් කට්ටියට අර
බොරුවක් මේක කියනවා වගේ හැඟෙන්න පුළුවන්. හැබැයි මේක අනුමාන කරන්න. මේක උදාහරණයක් විදිහට අපි ගන්න. ඉතින් එහෙම දෙයක් තිබුණා නම් ඒක කොහොමද තිබුණේ? කොහෙද තිබුණේ? අන්න ප්‍රශ්නයක් එනවා. හැබැයි මේ මෑත කාලේන අපිට ඔය ඉන්දියාව ආශිතව විවිධ දැන්වලදී අපි දක්ව දෙයක් තමයි මේ නාගයන්ගේ හිස. ඒ කියන්නේ මේ පෙනේ ඉහළ කොටසේ ගත්තොත් එතන පුංචි පැලීමක් කරලා එතන කපලා එහෙම නාගමාණික්‍ය කියන දෙයක් එළියට ගන්න අපි දැකලා තියෙනවා. ඒතර ඒක ගොඩක් කලාවට මේ පැතිලි දෙයක් විදිහට තමයි තියෙන්නේ. ඒක මැණික් කලක් විදිහට තියෙනවා. පැතිලි දෙයක් විදිහට තමයි තියෙන්නේ. එතකොට මේක සම්පූර්ණයෙන් රවුම් විදිහට තියෙනවා. මෙහෙම රවුම් දෙයක් එහෙම තියාගෙන ඉන්න තැනක් නාගිකුගේ එහෙම තැනක් හරි තියාගෙන ඉන්න හරි ඒක අපිට හිතා ගන්නත් බෑ. එහෙම තියෙන්න පුළුවන්ද කියලා හරි නිකන් ඒක නිකන් තුරංගනා කතාවක් වගේ දෙයක්. එතකොට විද්‍යානුකූලව ගත්තොත් එහෙම නාගයෙක්ගේ මාණික්කයක් වගේ දෙයක් නැහැ කියලා තමයි දැනට පාවිච්චි කරන්නේ. සහ ඒ තියෙන සාක්ෂි සහ ඔවුන්ගේ තියෙන පදනම් මත ඔවුන් දන්න තොරතුරුත් එක්ක පදනම් වෙලා තමයි මේ දේවල් නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා එහෙම දේවල් ලෝකේ නැහැ කියලා තමයි දැනට සාකච්ඡා කරන්නේ. නමුත් අපි නැහැ කියන ගොඩක් දේවල් තියෙන්නත් පුළුවන්. ඉතින් තව ගත්තොත් එහෙම මේක ඔය කියන වගේ මුතු වර්ගයක්ද නැත්නම් අපි ගජමුතු කියලා ගත්තොත් එහෙම ගජමුතු ඕන තරම් අපිට පුළුවන් හොයාගන්න. මොකද අපි දන්නවා ඇද්දල කියන එක. ඒතර මේ ඇද්දල වල තියෙන වර්ණයේ විතරයි ගජමුතු වල තියෙන්නේ. එතකොට ඔබට හිතන්න පුළුවන් මේ ගජමුතු ඇද්දලයි කියන්නේ එකක්ද කියලා. ඔව් ඇත්තරම මේ ගජමුරු සහ ඇද්දල කියන්නේ එකක්. ඇද්දල කෑල්ලක් ඇතුලේ කැඩිලා ඒක කාලයත් එක්ක ඒක පෙරලීමට දැන් මේ ඒ කියන්නේ හිස ඔසවනකොට ඒක අහපවුරට යනවා, හිස පහත් කරනකොට පහලට එනවා. අන්න ඒ විදිහට ඒක මැදිලා මැදිලා කාලයත් එක්ක ඒක නිර්මාණය වෙන දෙයක් කියලා තමයි කියන්නේ ගජමුතු කියන එක. ඉතින් ඒක අපිට හොයාගන්න පුළුවන් වුණ විදිහට ඒක විද්‍යානුකූල තව ප්‍රතිඵල වුණ තරම් තියෙන්න පුළුවන්. අපි නොදන්නා විදිහට අපි ඒ දේවල් දන්නා දේවල් කතා කරන එක හොඳයි, නොදන්නා දේවල් කතා නොකරන එක හොඳයි කියලා අපිට හිතුණා. ඉතින් ඒක නිසා තමයි මේ සම්බන්ධව ඔබට තොරතුරු ප්‍රකාශ කරේ. සහ මෙතන ගත්තොත් එහෙම එක්තරා විදිහකට මේක ව්‍යාජ දෙයක්. අපි මරංචි කියලා කියන්නේ එවැනි දෙයක් වෙන්නත් පුළුවන්. මොකද මේ අවුරුදු දෙක තුනකට කලින් ගත්තොත් එහෙම විවිධ විදියටම මේ VOC රැල්ලක් ආවනේ. ඒ VOC රැල්ලේදී ගොඩක් කලාට භාවිතා කරේ රේඩියම් ෆන්ක්ෂන් තියෙන VOC ප්ලේට් තියෙනවා කියලා විවිධ විදිහටම නිර්මාණය කරපු දේවල් අපි දැකලා තියෙනවා. යකුරාවන channel එකේදී අපි මේ ව්‍යාජ දේවල් කොහොමද හඳුනාගන්නේ කියලා අපි පෙන්වලා දීලා තියෙනවා. තව ගත්තොත් එහෙම යකුරාවන channel එකේ ඕනතරම් ඒ වගේ දේවල් විවෘත කරන්නේ කොහොමද, කඩන්නේ කොහොමද, ඒ දේවල් හඳුනාගන්නේ කොහොමද කියලා අපි ඔබට පෙන්වලා තියෙනවා. ඉතින් ඒ වගේ දෙයක්ද කියලා අපිට ලොකු සැකයක් තියෙනවා මෙතන. ඉතින් ඔබ හිතන විදිහට මේක ඇත්තටම fake එකක්ද නැත්නම් original එකක්ද, සහ ඔබ මීට පෙර මෙවැනි දේවල් දැක තිබේද කියලා යකුරාවන channel එකට ඔබට පුළුවන් comment එකක් විදිහට ඉදිරිපත් කරන්න. සහ අද දවසේදී වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ් එකක් දෙන්නත් අමතක කරන්න එපා. ඉතින් තවමත් ඔබට යක්කුලරාවණා channel එක subscribe කරන්න බැරි වුණා නේද? මොකද ඔබ ආසාවෙන් තමයි මේ වීඩියෝ නරඹන්නේ කියලා යක්කුලරාවණා channel එකේ අපි දන්නවා හොඳටම. ඉතින් ඒක නිසා වීඩියෝ එක අවසාන වෙනකන් ඔබ ඉතාම ආසාවෙන් නරඹන නිසා ඔබට අමතක වෙන්න පුළුවන් යක්කුලරාවණා channel එක subscribe කරන එක. ඉතින් ඔබට පුළුවන් නම් ඉතාම පුංචි වෙලාවක් අරගෙන යක්කුලරාවණා channel එක subscribe කරන්න. ඒක මහඟු කාර්යයක් වෙයි. මෙවැනි වීඩියෝ ලෝකෙට සමාජයට ඉදිරිපත් කරන්න අපිට හැකියාව ලැබේ. ඉතින් අදට අපි ගිහිල්ලා එන්නම්. ඕකේ, තැන්කියු.